සුබ සන්ධ්‍යාවක්. ගෙවන දවසේ උණුසුම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමුවන මම නිමේෂ චමත් සංකල්ප. මම ගයා ලක්රුවනි අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. චීනයේ ශ්‍රී ලාංකික සිසුන් දිවයිනට පැමිණීම ආරම්භයි. කටුනායකදී විශේෂ පරීක්ෂණ. ශ්‍රී ලංකාවේ කිසිවෙකුටත් කොරෝනා නැහැ. පරීක්ෂණ වාර්තා තහවුරු කරයි. රාජිතකින් මරණ තර්ජන ඇති බවට සුදුවැන් කිඹුලන්කින් CID-ට පැමිණිලි. රාජසේනාත් මහත්තයා දිගින් දිගටම මරණීය තර්ජන එල්ල කරනවා මෙම මාධ්‍ය සාකච්ඡාව නිවැරදි කරන්න එපා කියලා. එජාපයේ සින්නක්කර අයිතිය කාටද? මේ පක්ෂය කිසිම පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට සින්නක්කර ඔප්පුවෙන් දීලා දීලා නැtei කියන එක මම මේ අවස්ථාවේ කියන්නට කැමතියි. ආරක්ෂක නිලධාරීන් 600කට වැඩි දුර පුහුණුව දෙන්න පාකිස්තානයේ එකඟතාව. 80 දෙනෙකු සමග afghan යානයක් කඩාවැටුණු බවට විදේශ මාධ්‍ය වාර්තා කළද afghanistanය එය ප්‍රතික්ෂේප කරයි. දේශීය ප්‍රවෘත්ති. චීනයේ වසන ශ්‍රී ලාංකික සිසුන් මෙරට වෙත පැමිණීම අද පෙරවරුවේ ආරම්භ වුණා. ඒ කොරෝනා වෛරසයත් සමග ඇති වූ හදිසි තත්ත්වය හේතුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස්පත්දී රජය මේ වෙනුවෙන් සියලු පියවර ගෙන තිබෙනවා. කොරෝනා වෛරසය ආසාදනය වූ කිසිදු රෝගියෙකු වාර්තා වී නොමැති බවයි වෛද්‍ය පරීක්ෂණ ආයතනය සඳහන් කරන්නේ. බිය වීමට නොව අවදානය සිටීම පිණිසයි. चीन आरंभ वो कोरोना वायरस लोपुरा वेगेन पेतिरिमिन पवदिनवा आसियातिक रटवाल मेन्म बटहिर देवनु रटवाल रसकद रोगेन हंदुनागिन तिबेनवा ए अनुवाई चीन वेसेन श्रीलांकिक सिसुन मिरटट गेन्वीमट जनाधिपति वरया उपदेस लबा दियत्ते गुवान टिकट पत सदहा सियट 50क वट्टमक मेन्म पेमिनी सिसुन अखंड वैद्य परीक्षण वलटद लक्किरिनवा मे सदहा पत कल सामाजिकयन 22 देनेकुगेन समन्वित जातिक क्रियाकारी कमिटुवद अद रसुना मे अतर चीन सिट पेमिनेन गुवान मकेन्ट पिटवीमे वेनम पर्यंत्याक कटुनायक गुवान तुटुपले पवतिन बवाई गुवान तुटुपले बलधारीन पवसान्ने ගුවන්තුඩුපොළ තුලද විශේෂ වෛද්‍ය පරීක්ෂණයකට ලක් කරනවා. ගුවන් යානයේ තුලම මේ පිළිබඳව දැනුවත් කිරීමටද පියවරගෙන ඇති බවයි ගුවන්තුඩුපොළ අධිකාරිය පවසන්නේ. අත්‍යවශ්‍ය කටයුත්තකට හැර විදේශගත වීමෙන් වළකින ලෙස විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉල්ලා සිටිනවා. අපි උපදෙස් දෙනවා හදිසියේ කාටවත් යන්න එපා. හදිසි තත්ත්වයක් යටතේ මිස ඒවට යන්න යන අය කොහොම ප්‍රවේශමෙන් කටයුතු කිරීමයි වැදගත් වෙන්නේ. කොරෝනා වෛරසයේ සියට සියක් හඳුනා ගැනීමේ හැකියාව රජයේ වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ සතු බවයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා අපකල විමසීමකදී ප්‍රකාශ කළේ. ආසියාතික රටවල් ගත්තහම ඉන්දියාවේ අරුණකොට ලංකාව තමයි ඉතාමත් ඉක්මනින් මේ රෝග විනිශ්චය දෙන්න පුළුවන් මට්ටමට රසායනාගාර පහසුකම් ඇති කරගත්තේ. දැන් මේ පරීක්ෂණය කරන්නේ විශේෂිත රසායනාගාරයක. අපි ඒ පරීක්ෂණ කරලා තමයි හොයාගෙන තියෙන්නේ දැනට ආසාදිත රෝගීන් ලංකාවේ නැහැ. මේ තීරණය දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ ඒ මාර්ගයෙන්. මේ යන්ත්‍ර සූත්‍ර සහ ඒවට භාවිතා කරන රසායන ද්‍රව්‍ය ඉතාමත් හොඳ මට්ටමේ දේවල්. ඒ නිසා අපිට 100%ක් විශ්වාස කරන්න පුළුවන් අපේ පරීක්ෂණ වාර්තාවන් නිවැරදියි කියලා. නිවාඩුවෙන් පසුව මෙරටට පැමිණෙන චීන ජාතිකයන් වෛද්‍ය පරීක්ෂණ වලට ලක් කිරීමේ වැඩපිළිවෙල පැහැදිලි කළ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා. චීන රටේ ඉඳන් එන පුජ්‍යලීන් ඉන්නවනම් ඔවුන් ලංකාවට පැමිණි වහාම ඔවුන්ට යම් කිසි රෝග ලක්ෂණයක් තියෙනවා නම් වෙනම තැනක නවත්තලා ඔවුන්ව දවස් 14ක් පරීක්ෂාකාරීව සිටීම ඔවුන් ගැන. ඔවුන්ට කිසිදු රෝග ලක්ෂණයක් නැත්නම් ඔවුන්න අපිට නැවත සමාජයකට මුදවා හරින්න පුළුවන්. කටකතාවලට හසු නොවන ලෙස ඒ මහතා සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. जनता विसिन कलयुतु यदगत्म दे तमाय दें इदिरियेदी अवरुद्ध निवाडु गत कलेन चीन जातिकेन सह विनत पुज्जलेन अतरेन मेवन्नु रोगीक मतु वेन्नट पुलुवंकमक् तियेन श्वसन मार्गेन बोवन रोगयक् ओनेम अवस्थावक समाजगत वेन्न तियेन इडकड वेडि ए निसा महाजनताव नितर गवसेन स्थानवल गवसेन्ने नैतुव सिटीमत् तमंट असनीप तत्वक सेम रोग तत्वक उन तत्वक तीयनवनम तमं मुखवाडम पेलंद सिटीनवनम एतामत्द तमं अद्दिक पिरिसुदु करग नेतु सबंदाल अतु होद नेतु मून नाहे अस्दिक अल्लनेक वेलकी सिटीनवनम एयात इतामत्द
උණ කැස්ස එක ඉතාමත් අසනීප තත්ත්වයක් දැනෙනවා නම් වහාම තමන්ගේ ප්‍රදේශයේ ඉන්න MBBS වෛද්‍යවරයාත් එක්ක එම රෝගී තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම ඉතාමත් වැදගත්. මහා ජනතාව මේන් කලබල වෙන්නේ නැතුව සංසුන්ව සෞඛ්‍ය අමාත්‍යාංශයේ විසින් නිල වශයෙන් නිකුත් කරන නිවේදන වලට විතරක් අහුම් කන් දීලා සමාජ ජාලාවල සංසරණය වෙන කාරණා පිළිබඳව ඉතාමත් බුද්ධිමත්ව හිතලා බලලා කටයුතු කරනවා නම් ඉතාමත් වැදගත්. එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ ශ්‍රී ලාංකික වැසියන්ව ඉතාමත් හොඳින් සුරක්ෂිතව රැකබලා ගන්න. දැනට හඳුනාගත් කොරෝනා වෛරස් ආසාදිත රෝගීන් ලංකාවේ නැහැ. බිය වීමට නොව අවධානය සිටීම පිණිසයි. මේ අතර සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ දිවයින පුරා සියලු රෝහල් වලින් ජනතාවට අවශ්‍ය ආරක්ෂිත උපකරණ ඇතුළු පහසුකම් සපයා ඇති බවයි. මේ ජනතාව මේ සම්බන්ධයෙන් බිය වීමේ අවශ්‍යතාවයක් නැහැ. සැක සහිත රෝගීන් දිවයිනේ යම් යම් ප්‍රදේශවල වුණොත් එහෙම ඒ අය සියල්ල කොළඹ IDH රෝහලට රැගෙන එන්නේ නැතුව අපේ පළාත්වල තියෙන තෘතික සත්කාර සේවා ප්‍රධාන රෝහල්වල එහි එම සැක සහිත රෝගීන් සම්බන්ධයෙන් කටයුතු කිරීමත් කරනු ලබනවා. ඒ රෝහල් වලටත් අනිකුත් ස්ථාන වලටත් අවශ්‍ය කරන ආරක්ෂිත ඇඳුම් මුඛ ආරක්ෂණ ඒ සියල්ල සැපයීමටත් කටයුතු කරලා තියෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේද මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේ ජනතාවගේ සහයෝගයේ මත මෙම වසංගතයෙන් ආරක්ෂා විය හැකි බවයි. ඒ අතින් තාම ලංකාව වාසනාවන්ත තැනක තියෙනවා. තාම අපිට රෝගීන් වාර්තා වෙන්නේ නැති තැනක අපි ඉන්නවා කියන එක සම්බන්ධයෙන් අපිට සතුටු වෙන්න පුළුවන්. නමුත් අපිට මේ සතුට ගොඩක් කල් තියාගන්න නම් මේ රෝගීට අපි සාර්ථක ලෙස මුහුණ දුන්නා කියලා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න නම් අපි හැමෝම මේ සම්බන්ධයෙන් දැනුවත් වෙන එක වැදගත්. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්නුම් කරන විදිහට විශේෂඥයන් කියන විදිහට මේ රෝගය වාතය මගින් බෝවෙන් රෝගයක්. එදිනෙදා ගෘහාශ්‍රිතව පාවිච්චි කරන විසබීජ නාශක සියල්ල මගින් මේ වෛරසය විනාශ කරන්න පුළුවන්. අමාත්‍ය විමල් වීරවංශ මහතාද මේ පිළිබඳව අද අදහස් පළ කළා. චීනයේ රැඳී සිටින ශ්‍රී ලාංකික දූදරුවන් ඇතුළු සියලුම දෙනා ඉදිරි පැය 44 ඇතුළත අපි බලාපොරොත්තු වෙනවා ලංකාවට නැවත රැගෙන එන්න. ඒ අයවත් සෞඛ්‍ය පරීක්ෂණයකට අනුව සමාජගත කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ මගින් මේ කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවට පැමිණෙන්න තියෙන අවස්ථාව හැකි සෑම ආකාරයකින්ම වළක්වන්න රජයක් හැටියට ගතියුතු පියවර අපි ගන්නවා. පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද යලි පැමිණියා. මේ අතර රාජිත සේනාරත්න මහතාගෙන් තමන්ට මරණ තර්ජන ඇති බව පවසමින් ආන්දෝලනාත්මක සුදුවැන් මාධ්‍ය හමුවට සහභාගී වූ දෙදෙනා රහස් පොලිසියට අද පැමිණිල්ලක් ඉදිරිපත් කළා. සුදුවැන් වලින් පුද්ගලයන් පැහැර ගැනීමක් සිදු වූ බවට පදනම් විරහිත කරුණු මාධ්‍ය හමුවකදී ඉදිරිපත් කිරීමේ සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට චෝදනා එල්ල වී තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔහු මේවන විට පසුවන්නේ ඇප මතයි. එම ඇප නියෝගය සංශෝධනය කොට ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නීතිපතිවරයා ගොනුකල ප්‍රතිශෝධන පෙත්සම මාර්තු මාස 5 වනදා විභාගයට ගැනීමට නියමිතයි. ඒ අතරතුරයි රාජිත සේනාරත්න මහතා අද යලිත්වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේ. මේ අතර ආන්දෝලනාත්මක සුදුවැන් මාධ්‍ය හමුවට සහභාගී වූ දෙදෙනා තමන්ට මරණ තර්ජන පවතින බව පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණිලි කළා. මොවුන්ට අසත්‍ය කරුණු මාධ්‍ය හමුවේ ප්‍රකාශ කිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 20ක මුදලක් ගෙවන ලෙස රාජිත සේනාරත්න මහතා උපදෙස් දී ඇති බවද අධිකරණයේ හමුවේ පසුගියදා හෙළිවුණා. අතුල සංජීව හා සරත් කුමාර යන එම දෙදෙනා මේවන විට පසුවන්නේ ඇප මතයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද සිය පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් මාධ්‍ය හමුවේ මෙසේ අදහස් පළ කළා. රාජ්‍ය සේනාත්න මහත්තයා දිගින් දිගටම මරණීය තර්ජන එල්ල කරනවා මෙම මාධ්‍ය සාකච්ඡාව නිවැරදි කරන්න එපා කියලා ඇප ලැබපු දවස් අධිකරණ භූමියෙන් එළියට එනකොට අපි කිව්වා මාධ්‍ය සාකච්ඡාවක් තියලා නැවත සැබෑ මූණෙන් මේ රටට එළිකරව කරනවා කියලා මේක ඇත්ත සිද්ධිය. දැන් ඔව් ක්‍රියාත්මක වෙලා තිනවා පාතාලකල්ලි සමාජයක ඉන්න වැලිකඩ බන්ධනාගාරේ කොටේන සාන්ත කියලා. ඔව් කියනවා මේ මාධ්‍ය සාකච්ඡාව නිවැරදි කරන්න එපා. නැවත මාධ්‍ය සාකච්ඡාව නිවැරදි කළොත් අධිකරණයට උසාවි දිනටත් එන්න එපායි කියලා කියනවා. එහම ආවොත් ගෙදර සුදු කොඩිය එල්ලනවා කියලා. ඝාතන කිරීමේ කුමන්ත්‍රණයක් තමයි දැන් සැලසුම් කියන්නේ. මේ සම්බන්ධ සියලු විස්තර මේ දුරකථනයේ තියෙනවා. අපි අද ආවේ පැමිණිලි ලක් දාන්න මේක ලබා දීලා. යෝජිත MCC ගිවිසුම සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමට එම ගිවිසුම අධ්‍යයනය සම්බන්ධයෙන් පත්කළ විද්වත් කමිටුව තීරණය කර තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ලය මෙම කමිටුව පත්කළේ.
එම්සීසී කිවිසුමේ අන්තර්ගතය එහි තිබිය හැකි බලපෑම සම්බන්ධයෙන් යම් ආයතනයකට සංගමයකට හෝ පුද්ගලයෙකුට සිය අදහස් ඇගීම් හෝ යෝජනා විද්වත් කමිටුවට ඉදිරිපත් කළ හැකි ලබන 15 වෙනිදාට පෙර අදහස් ඉදිරිපත් කරී එම්සීසී අධ්‍යයනය සඳහා වූ කමිටුව නෙළුම් පියස අර්ලිගහ මන්දිරයේ කොළඹ 3 යන ලිපිනයට හෝ mccreview@pmoffice.gov.lk යන විද්‍යුත් ලිපිනයටද අදහස් යොමු කළ හැකි එම අදහස් හා යෝජනා සම්බන්ධයෙන් වැඩිදුර විමසීමේ අවශ්‍යතාවක් ඇති බවට කමිටුව තීරණය කළහොත් කමිටුව ඉදිරියේ අදහස් දැක්වීමේ අවස්ථාවද ලබා දෙනු ඇති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කොටුකොඩ ධම්මවාස ස්වාමින් වහන්සේ පැහැදුටුවා. උන්වහන්සේගේ ජන්මදිනය වෙනුවෙන් සුබපැතුම් පිරිනැමීමටයි ජනාධිපතිතුමා මෙහිදී කටයුතු කළේ. ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානයේ වෙත පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතිපූජ්‍ය කොටුකොඩ ධම්මවාස මහානායක ස්වාමින් වහන්සේ බැහැදැක සෝදුක් විමසා බැලුවා. බුදුදහමේ උන්නතිය වෙනුවෙන් තවදුරටත් කටයුතු කිරීමට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් ජනාධිපතිතුමා උන්වහන්සේ වෙත උපන්දින සුබ පැතුම් එක්කලා. රටට සමෘද්ධිය උදා කරමින් සාමය තවදුරටත් ආරක්ෂා කරගනිමින් ජනතා අපේක්ෂා මල්පල ගැන්වීමට ඉදිරි වසර පහ තුළදී කටයුතු කිරීමට අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානාහිමියන් මෙහිදී ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළා. මාතෘභූමිය නගා සිටුවීමට ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙල සඳහා මහා සංඝරත්නයේ ප්‍රමුඛ සියලු ආගමික නායකයන්ගේ පූර්ණ ආශිර්වාදයේ හිමිවන බවයි උන්වහන්සේ මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ නිලධාරීන් 600කට වැඩිදුර පුහුණුවීම් ලබා දීමට පාකිස්තානය එකඟ වී තිබෙනවා. පාකිස්තානයේ නාවික මාණ්ඩලික ප්‍රධානී රිය අඩ්මිරාල් සෆාර් මහමුද් අබ්බාසි මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කෙරුණේ. අර්ලීතහ මන්දිරයේ පැවති හමුවේදී ආරක්ෂක අංශ ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක පවතින දිගුකාලීන සහයෝගිතාව සම්බන්ධයෙන් අදහස් හුමාරු කර ගැනුණා. යුද සමයේදී පාකිස්තානයේ දැක් වූ සහයෝගය අග්‍රාමාත්‍යවරයා අගය කළා. පසුගිය කාලයේදී ශ්‍රී ලංකා ආරක්ෂක අංශ නිලධාරීන්ට පුහුණු අවස්ථා ලබා දීමට පාකිස්තානය ක්‍රියා කළා. 2009 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පසුගිය දෙසැම්බර් මාසයේ පැවති තරගයකට ශ්‍රී ලංකා කණ්ඩායමට පාකිස්තානයට යාමට අවස්ථාව ලබා දීම පිළිබඳ අබ්බාසි මහතා සිය කෘතඥතාව පළ කළා. කටාර් රාජ්‍යයේ බලශක්ති කටයුතු රාජ්‍ය අමාත්‍ය සාද් බින් ෂෙරීඩ අල්කාබි මහතා ඇතුළු දූත පිරිස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. ආර්ථික හා පරිසර හිතකමී බලශක්ති විසඳුම් සෙවීමේ අවශ්‍යතාව පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණා. දෙරට අතර වෙළඳාම ප්‍රවර්ධනය කිරීම ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම හා ආයෝජන ප්‍රවර්ධනය පිළිබඳවද අවධානය යොමු වුණා. මේ අතර කැලණිය සිරිසුමන බෞද්ධ විද්‍යාලයේ ත්‍යාග හා සහතිකපත් ප්‍රදානෝත්සවය නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. එක්සත් ජාතික පක්ෂය කිසිවෙකුට සින්නක්කරව ලියාදුන් පක්ෂයක් නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පළාත් පාලන නියෝජිතයින්ගේ සමුළුවකට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. සුපුරුදු පරිදි ඩීල් දේශපාලන දමාගෙන ජනතාවට එකක් කියලා වෙනත් අභිරහස් ගිවිසුම හරහා තමන් රැකගෙන ඒ දෙබිඩි දේශපාලනය පක්ෂයට උරුතු දෙන්නෙත් නැහැ, පෙරමුණට උරුතු දෙන්නෙත් නැහැ, රටට උරුතු දෙන්නෙත් නැහැ. විශේෂයෙන්ම පක්ෂයක් හැටියට අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය අපි තහවුරු කරන්නට ඕන. මතක තබා ගන්නට ඕන මේ පක්ෂයවත් පෙරමුණවත් කාගේවත් තනි බූදලයක් තනි බූදලයකට සම්බන්ධ දෙයක් නෙවෙයි. සදාකාලිකව මේ පක්ෂය කිසිම පුද්ගලයකට හෝ කණ්ඩායමකට සින්නක්කරොප්පෙන් දීලා නැතේ කියන එක මම මේ අවස්ථාවේ කියන්නට කැමතියි. කාටවත් සිරි කොටෙන් කතා කරලා උපදෙස් දුන්නේ නැ මේ වෙලාවට අත් උස්සන්න, මේ වෙලාවට අප්පුඩි ගහන්න, අර වෙලාවට හූ තියන්නේ කියලා. ඒ වගේ දේවල් වලටත් මම මුහුණ දුන්නා. කොළඹදී පැවති මෙම සමුළුවට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයන් සහ පළාත් පාලන නියෝජිතයන් එක්ව සිටියා. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මීට එක් වූයේ නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලි චම්පික රණවක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන් මෙහිදී අදහස් පළ කළා.
අද බලන්න රාජපක්ෂ රජය ඇවිල්ලා මේ පෙබරවාරි 15 වෙනිදා වෙනකොට ලක්ෂයකට රැකියා දෙනවා. තා 54000ක් උපාධිධාරීන්ට රැකියා දෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයා බලයට එනකොට 2005 රාජ්‍ය අංශය ලක්ෂ 7යි. එතුමා බලයෙන් එනකොට ලක්ෂ 14යි. ඒ අවුරුදු 10 ඇතුලේ ලක්ෂ 7කට අලුතෙන් රැකියා එතුමා ලබා දුන්නා. අපි කීයක් දීලා තියෙනවද මේ අවුරුදු 4මාර ඇතුලේ? මේ ආණ්ඩුවේ අවුරුදු 5ට රස්සා 100ක් දෙන්න අපිට බැරි වුණා. අපි පරදින ප්‍රධාන හේතුව හැටියට මම දන්නේ අපි මේ රටේ අපේ පාක්ෂිකව බලාගත් එම සමුළුවේදී සිදු කළ විවේචනයන්ට සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජීව අද පිළිතුරු ලබා දුන්නා. පක්ෂ නායකයාට සමුළුවට ආරාධනා කර නොතිබූ බවයි එහිදී ප්‍රකාශ කළේ. विपक्ष नायक गर्व कर මම හිතන හැටියට ආරාධනා කළා තිබුණේ නැහැ තුමා. මේ සිරිකොතක් පිට කොට හැම්දියේ එහෙම නඩපුන් වගේ ඉතුරු වෙයි දවසක්. එවැනි තත්ත්වයක් උරුම වෙන්නේ නැහැ කියලා මම මේ අවස්ථාවේදී කියනවනේ. එහෙම අපිට එකපාරටම අපිත් එක්ක හිටපු නායකයෝ එකපාරට අපිට විසි කරලා දාන්න පුළුවන් කමක් නැහැ. අධිකරණයේ විනිසුරු වරුන්ට අපහාස කිරීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසත් සාලි මහතාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ඒ සම්බන්ධ හඬපටයක්ද රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය වෙත අද නිකුත් කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළේ. एक नीति विरोधी की लगी आगम विरोधी पवा भाई मेक पारंपरिक मुस्लिम की पोलिसेर पे मिलने के रुआम पोलिसी अहमदाम तवी जमाते बैठवा सीटिया मेके विशेष प्रकाश ग्रांडो ने उसावी अग्र विश्वकार तुमा वहां पेवर गांडो ने जजेस ला की पदे को तीनों मेक संगीता ने मेक अलुत एलिदराव मंगा डॉक्यूमेंट मम सीजी ने कथा कर ला की नो मेक मेक मे मे पुत गलिया ये जज මම ජජ් වෙලා ඉන්නකම් මම පල්ලි ආදරන දෙනවා කියන කිය එයා මුළු රටේම ජනතාව හැඳ ඕපන් කෝට් එකේ කෑ ගාලා එයා උපදෙස් දීලා තියෙනවා මේ ජජස්ලා කවුද කවුද කියන එකත් අඳුනා ගන්න ඕනේ සමස්ත විනිසුරුවරයන්ට කරන අපහාසයක්. මේක නමක් කියන්නේ නැහැ. හැබැයි මේ සම්බන්ධයෙන් අපි පැමිණිලි කරා. CID එකේ නෙවෙයි. ඒ ඔහු පදිංචි වෙලා ඉන්න පොලිසියේ සාජන් මහත්තයෙක් යවලවත් ඔහුගෙන් කට උත්තරයක් ගත්තේ නැහැ. එහෙම කට උත්තර ගන්න බෑ. මොකද පහුගිය ආණ්ඩුව සම්පූර්ණම අල්ලේ නැටෙව්වේ අසාඩ් සාලිලා. ඒක දැන් ජනාධිපති කොමිසමේදී එළියට එනවා. දැන්ට හිරගත වෙලා ඉන්න පොලිස් ප්‍රතිවරයා කරන ප්‍රකාශ අසාත් සාලි කරන ප්‍රකාශත් එක්ක එළියට එනවා ඔවුන් නීතිය අතට අරගෙන ක්‍රියා කරපු හැටි. අගවිනිසුරුතුමාගෙන් ඉල්ලීමක් කරනවා මෙන්න මේ හඬපටය දිහා බලලා කවුරු ගැනද මේ කිව්වේ? කොයි විනිසුරුවරයා ගැනද කිව්වේ? කරුණාකරලා මේ සම්බන්ධයෙන් අසාත් සාලි හිටපු ආණ්ඩුකාරවරයාට පියවර ගන්න කියලා අපි බොහොම පැහැදිලිව මතක් කරනවා. මහමැතිවරණයේදී 3-2ක බහුතර බලයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකි බව එම පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ප්‍රකාශ කළා. නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රේණුක පෙරේරා මහතාද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියා. මාර්තු 2 දායන් පස්සේ ඕනෑම වෙලාවක පාර්ලිමේන්තු විසුරුවා හැරීමට අධිකරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට පූර්ණ නීතිමය අයිතිය තියෙනවා. අපේ දැඩි විශ්වාසයක් තිබෙනවා ශ්‍රී ලංකාවේ ජනතාව 3-2ක බහුතරයක් ලබා දෙයි කියලා. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ හඬපට සිද්ධියෙන් ජවිපේ මන්ත්‍රීවරුන් 6 දෙනා හැර අනෙක් සියලු දෙනාගේ සැබෑ ස්වරූපයේ හෙළි වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා. මීරිගම මල්ලෑව ප්‍රදේශයේ පැවති උත්සවයක් අවසානයේ මාධ්‍යවේදී නැගූ පැනයකට පිළිතුරු සපයමිනුයි මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ. රංජන්ගේ හඬපට වලින් අපේ රටේ අධිකරණය දේශපාලනය අපේ රටේ ආයතන කොයිතරම් කුණු වෙලාද දිරිලාද කියන එක ඔප්පු වුණා.
මේ සිස්ටම් එකම තුන වෙලා කියන එක තමයි මේ හඬපට වලින් ඔප්පු වෙච්ච දේ. ඒවා පාර්ලිමේන්තුවට බාර දෙන එක අංජන් මන්ත්‍රීවරයාගේ වගකීමක්. අංජන් රාමගේ මහත්මයා කිව්වා පාර්ලිමේන්තුවට 225 දෙනාගම රෙදි ගැලෙව්වා කියලා. එතකොට 225ට ඔබතුමත් අයිති. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු 6 දෙනා හැර ඉතුරු අය සම්බන්ධයෙන් තමයි මම හිතන්නේ ඔය ප්‍රකාශය අදාළ. අපි 6 දෙනාට ඔප්පුවත්ම අදාළ නැහැ. රත්මලාන විශ්වවිද්‍යාල විද්‍යායතනයේ දින 8ක් පුරා පැවති උපවාසය අවසන් කිරීමට සිසුන් කටයුතු කළා. ඒ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එම ස්ථානයට ගොස් සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි. රත්මලාන විශ්වවිද්‍යාල විද්‍යායතනයේ සිසුන් තම ගැටළුවලට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා දින 8ක් පුරා උපවාසයක් පැවැත්වුවා. අද පස්වරුවේ එම ස්ථානයට ගිය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාලනාධිකාරිය හා සිසුන් සමග සාකච්ඡා කර විසඳුම් ලබා දුන්නා. දරුවන්ට ප්‍රශ්න තියෙනවා ආයතනයේ ප්‍රශ්න තියෙනවා ඒක පසුගිය කාල පරිච්ඡේදය තුලදී සම්පූර්ණයෙන් මේ ආයතනයේ නොසලකා හැරලා මේ දරුවන්ට තියෙන ප්‍රශ්න වලට එහෙම නිසි කන් දීමක් කරලා නැහැ ඉතින් ඒ සඳහා කන් දෙන්න ඕනේ අපි ඇවිල්ලා තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා යටතේ මේ ප්‍රශ්නේ විසඳලා මේ අයට අනාගතයක් හදන්න විසඳන්න බැරි ප්‍රශ්නයක් නැහැ පසුගිය කාලේ පාලකියෝ අනුගමනය කරපු මර්ධිත පිළිවෙල නෙමෙයි මම ගුරුවරයෙක් ලෙස අධ්‍යාපන ඇමති ලෙස අනුගමනය කරන්නේ ඒ දරුවන්ට වඩා හොඳ හිතක් හදන්න අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරනවා. ඒයි දැන් අට්ටාලේ අත්තරලා තව දැන් බ්‍රහස්පතින්දට අවසාන සාකච්ඡාව දාලා තියෙනවා මේ සතිය තුල ප්‍රශ්නේ විසඳනවා. කුරුණෑගල පොල්පිටිගම ප්‍රදේශයේ 2018 වසරේ නියං සහනාධාර ලබා දීමේදී සිදු වූ අසාධාරණයක් සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට කර ඇති පැමිණිල්ල අද විභාගයට ගැනුණා. මෙහිදී පවුල් 13000කට අසාධාරණයක් වූ බවටයි පැමිණිල්ලේ දැක්වෙන්නේ. ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ සහ ආපදා සහන මධ්‍යස්ථානයේ නිලධාරීන් අද සාක්ෂි ලබා දුන්නා. समस्त लंका गोविजन सम्मेलन जातक संविधायक नमल करुणारत्न महता मे संबंधी मध्य हमुव्याद हस्तूबा දෙදාස් 18 නියම් සහනාධාර දෙවන අදියර සැප්තැම්බර් මාසේ 25 වෙනිදා චක්‍රලේඛයක් නිකුත් කරනවා ඒ චක්‍රලේඛය ඔක්තෝබර් 11 වෙනිදා වෙනකොට අවලංගු කරනවා ඊට පස්සේ ඔක්තෝබර් 19 වෙනිදා වෙනකොට නැවත අලුත් චක්‍රලේඛයක් නිකුත් කරනවා පොල්පිටිගම ප්‍රාදේශීය ලේකම් ඔක්තෝබර් 22 වෙනිදා වෙනකොට කිසිම ප්‍රතිලාභයේ පොල්පිටිගම නැහැ කියලා ලියුමක් ගහනවා ඒ ලියුම ගහන්නේ අවලංගු කරපු චක්‍රලේඛයට අනුව එතකොට ඒ චක්‍රලේඛයට අනුවත් අය වැඩ කරලා තියෙන්නේ ඒකේ 4 වෙනි වගන්තිය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරලා අය මෙතනද පිළිගත්තායික උල්ලංඝනය කරපු බවට අමාත්‍යාංශ ලේකම් පෙන්නලා දුන්නා ඒක උල්ලංඝනය කරලා තියෙන බවට මේ පවුල් 13000කට වැඩි පිරිසක් කියන්නේ ජනගහණි ගත්තොත් 40000කට වැඩි ජනගහණයක් එහෙමනම් මේ ජනතාවට සාධාරණත්වයේ යුක්ති ඉෂ්ට කරන්න වහම තීන්දුවක් ගන්න කියලා අපි බල කරලා කියනවා අද කොමිෂන් එක මේකට මූණ දුන්න විදිහත් ගත්තු තීන්දුව පිළිබඳවත් පොල්පිටිගම අසාධාරණයක් දක්වෙච්ච ගොවි ජනතාව වෙනුවෙන් අපේ සතුට ප්‍රසාදය අපි මේ අවස්ථාවේදී පළ කරනවා අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහි නඩුවක් ලැබෙන මාස 12 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා. ඒ සමගින් අධිකරණ පුවත් කිහිපයක් දැන්. අයතා ලෙස මුදල් ලිපයූ බවට චෝදනා කරමිනුයි විමල් වීරවංශ මහතාට එරෙහිව මෙම නඩුව පවරා ඇත්තේ. ඊට සහභාගී වීමෙන් අනතුරුව අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ මෙසේ අදහස් පළ කළා. පහුගිය ආණ්ඩුව රටේ ආර්ථිකය 100.1% ගානකට පල්ලෙහාට වැට්ටුවා වර්ධන වේගය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව අවුරුදු 10කදී යුද්ධ කර කර රට සංවර්ධනය කර කර ගත්තු ණය ප්‍රමාණය වගේ තුන් ගුණයකට වැඩි ණය ප්‍රමාණයක් මෙලෝදයක් නොකර පහුගිය අවුරුදු 4 මාසයේ අරගෙන විනාශ කළා මේ රටේ ආර්ථිකය. විදේශ රටවල් එක්ක අත්නොමතික ගිවිසුම් වලට ගියා ඒ වාට මේ රට බැඳීමකට ලක් කළා. විල්පත්තු රක්ෂිතය හා අවට කැලෑ එලිපෙහෙලි කර නැවත පදිංචි කිරීම සිදු කිරීමට එරෙහිව ගොනුකල රීඩ් පෙත්සම ලබන 12 වනදා විභාගයට ගැනීමට අභියාචන අධිකරණය නියම කළා. පෙත්සමට අදාළ වග උත්තරකරුවන් වෙනස් වී ඇතනම් සංශෝධිත පෙත්සමක් ගොනු කරන ලෙසටද නියෝග කෙරුණා. හිටපු ඇමති රිෂාඩ් බදියුදීන් ඇතුළු 9 දෙනෙකු මෙහි වග උත්තරකරුවන් ලෙස නම් කර සිටිනවා. නීත්‍යානුකූල නොවන ආකාරයට අලි පැටවෙකු ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටින කොළඹ හිටපු අතිරේක මහේස්ත්‍රාත් තිලින ගමගේ මහතා ඇතුළු 3 දෙනෙකුට එරෙහි නඩුව ලබන 29 වනදා තෙක් අත්හිටුවීමට අභියාචන අධිකරණය නියම කළා. ඒ තිලින ගමගේ මහතා ගොනු කර තිබූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.
සමගින් ඇටියන සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. යලිත් හමු වෙමු රාත්‍රී 9:30ට. සුබ රාත්‍රියක්. www.ipnnews.lk